සපුගස්කන්ද අපේ රටේ බොරතෙල් පිරිපහදු කරන ප්‍රධානම ස්ථානයයි. සමස්ත ඉන්ධන අවශ්‍යතාවෙන් 30%ක් සම්පූර්ණ කරනුවේ සපුගස්කන්දෙනුයි. භූමිතෙල් සහ දැවිතෙල් අවශ්‍යතාවෙන් 100%ක්ම සම්පූර්ණ කරනුවේද සපුගස්කන්ද පිරිපහදුව මගිනුයි. බලශක්ති අමාත්‍යාංශය අද නිවේදනය කළේ ජනවාරි 3වනදා සිට 31වනදා දක්වා සපුගස්කන්ද පිරිපහදුව යලි වසා දමන බවයි. දැනට රටේ ඇති විනිමය අර්බුදය නිසා බොරතෙල් මිලදී ගැනීම දුෂ්කර වී ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. එසේම ණය පදනමින් හෝ බොරතෙල් මිලදී ගැනීමට අද හැකියාව නැති බවද නිවේදනයේ සඳහන්. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම වල පහළට වැටී තිබීමයි. කෙසේ නමුත් ජනවාරි 26 වනදා සිට යලි බොරතෙල් සැපයීමට සිංගප්පූරු සමාගම ක්‍රියා කරනු ඇතයිද බලශක්ති අමාත්‍යාංශ කාර්යාල නිවේදනයේ සඳහන්. මේ ආකාරයට පිරිපහදුව යලි වසා දැමූ විට රුපියල් කෝටි 10ක පමණ නිකරුණේ සේවක වැටුප් ගෙවීමට සිදුවන බව විවිධ පාර්ශව පෙන්වා දෙනවා. මේ අවුරුද්දේ ජූනි මාසයේ කොන්සියෝ කියන නයිජීරියන් සමාගමකට මාස 8කට අකණ්ඩ බොරතෙල් කොන්ත්‍රාත්තුව දුන්නු. මේ සමාගම එක තෙල් කඳුලක්වත් තෙල් සංස්ථාට තෙල් සපයලා නැහැ. දීර්ඝ කාලීන ඉල්ලුම් කරුව සැපයුම් කරු සිටිදී ඔවුන්ට නොදී මේ සමාගමකට දුන්නු. ඒකින්ද හදිසි මිලදී ගැනීම වලට ගියා නැව් දෙකක් ගෙන්න ගන්න පුළුවන් වුණා. මේ නැව් දෙකට විතරක් අප ඩොලර් මිලියන 8කට වඩා ගෙවලා තියෙනවා. ඒක නිසා වැහපු නිසා වෙන පාඩුව මොකක්ද? දින 20 ගාණක් කියන්නේ සේවකයන්ට කෝටි 10ක් ඉක්මවන්න මාසෙක පඩි ගෙවන්න වෙනවා. දිනකට කෝටි 10ක් ඉක්මවනවා වැඩිපුර ගෙවන මුදල් පිරිපහදු තෙල් ගේන්න. ඇමතිතුමා මොන කතන්දර කිව්වත් පෝලිං යුගය වැඩි වෙනවා. බොරතෙල් අවශ්‍යතාවය anu පැයකින් හෝ දෙකකින් නැතිවන්නක් නෙවෙයි. අපේ රටට මාසයකට මාස දෙකකට අවුරුද්දකට කොපමණ බොරතෙල් අවශ්‍යද යන්න ගණනය කරගන්න බැරි පුංචි අතදරුවන් ඇමතිවරු වන්නට විදිහක් නැහැ. සිල්ලර බඩු අලෙවිසල් හිමියෙකු පවා තම වෙළඳ සැලේ ඇති භාණ්ඩවල අවශ්‍යතාවය දන්නවා. ඩොලර් හිඟයට මුවා වෙලා මේ විදිහට සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීම තුල ඇත්තේ වෙනත් විශාල පෞද්ගලික ආර්ථික වාසියක්ද. පිරිපහදු කළ ඉන්ධන ගෙන්වන විට සෑම බැරලයකටම වැඩිපුර ඩොලර් 15ක් ගෙවන්න වෙනවා. ඒ වගේමයි හදිසි මිලදී ගැනීම වලදී ඉහළ නැව් ගාස්තු ගෙවන්න වෙනවා. හදිසියේ ගන්න පිරිපහදු ඉන්ධන වලටත් එසේ වැඩිපුර ගෙවන්න වෙනවා. ඩොලර් හිඟ නම් ණයටවත් ඉන්ධන දෙන්නේ නැත්නම් එහෙම වැඩිපුර ගෙවන්න වෙන එක හරිම විශ්මයජනකයි. ඒ වගේම ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකිය 99ක් සමාගමක් හදලා ඉන්දියාවට විකුණන්න යාම පිළිබඳව අද අදහස් පළ වුණා. දැන් උදේගමම් පිළ අපතිවරයක්. දැන් සූදානම් වෙනවා මෙන්න මේ 90නකම අපරාධයක් බවට පත් කරගන්න. අපිට තිබුණේ කොළොන්නාව නිමා සංකීර්ණය තුළ සිද්ධ වෙන අපරාධය එහෙම නැත්නම් 90නකම විතරයි. දැන් ඊට සමාන 90නකමක් චයිනා බේ තෙල් ටැංකියකටත් කරන්න හදනවා. එතනත් ගබඩා සංකීර්ණයක්. මිලට ගත් එක සුද්දන්ගෙන් සුද්දන්ට අයිති වෙලා තිබිලා සුද්දන්ට සල්ලි ගෙවලා ඒක මිලට අරගෙන තියෙනවා. ඒක අයිතිය කණජ තෙල් නීති සංස්ථාවට. ඒතර මෙන්න මේ තත්ත්වයක් තුළ තියෙන කණජ තෙල් නීති සංස්ථාව සතු දීපලක් විදියට තියෙන චයිනා බේ වරායට සංකීර්ණයට අර CPSTL එක විදියටම කරපු 90නකම අපරාධයක් විදියට නැවත මේක ලබා දෙන්න හදනවා IOC සමාගමට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.